මෙහෙම කිව්වා. සජිත් වටේ දූෂිතෝ එකතු වෙලා ඉන්නවා කිව්වා. මේ වගේ දූෂිතෝ එකතු වුණාම රටක් හදන්න බෑ කිව්වා. සජිතුත් දූෂිතයෙක්ද නැද්ද? සජිතුත් දූෂිතේ. එයා පිරිසිදු වෙන්නේ කොහමද? සජිත් ගාව ඉන්නවා බදුර්දීන්. ශ්‍රේෂ්ඨාධිකරණින් දඬුවම් ලැබපු එක්කෙනෙක්. කැපුවා විල්පත්තු වනේ. විනාශේ වටිනාකම බිලියන් 1යි කෝටි 100යි. ඔය බදුර්දීන් සීටීබී බස් මුදල් දෙන්න තු පාවිච්චි කර දේශපාලන වැඩවලට හිරෙත් හිටියා. දැන් මේ බදුර්දීන් ඉන්නවා සජිත් එක්ක. කිරියල් තමන්ගේ හාමිනේගේ නමට සංවේදී හන්තාන කලාපේ ඉඩම් අක්කර 50ක් ලියාගෙන තියෙනවා. දුවගේ නමට ඉඩම් අක්කර 20ක් තියෙනවා. ඥාති නමට ඉඩම් අක්කර 10ක් තියෙනවා. කොහොමද පිරිසිදු වෙන්නේ? තලත කියමක දිගහැරලා මං කියුවේ. අපි ඉතිහාසයේ ඉඳන් බලන්න 88 89 ජනතා මුක්තිරින් මේ රටේ පැන්කොල්ල කාලා රාජ්‍ය දේපල විනාශ කරා. ඒ අය 82 කරේ. ඒ අය මේ තරම් වීදම් කරන්න සල්ලි කොහෙන්ද? අණ්ඩවැයර් එකේ හිල්මා සල්ලි කොහොමද ඒකක් ගන්න බැරි අය මේ විදිහට වීදම් කරන්නේ? ගල්කිස්ස අධිකරණයේ මහේස්ත්‍රාත්තුමිය QY කියලා බට්ටවල් බොරුවක් ප්‍රචාරය කරා දයාසිරි ජයසේකරයි තව නීතිඥයෙක්. අන්න අපි අතුල් රණගල. අතුල් රණගල. ඒ දෙනාට විරුද්ධව අපේ නීති කණ්ඩායම දැන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. දැන් බලන්න දයාසිරිලා කොහොමද හිටියේ? සජබට ගිහිල්ලා දැන් සජබේ කට්ටියට වඩා බොරු කියන පටන් අරගෙන. නලින් බණ්ඩාරලා හෙක්ටප් වහාමිලා කවුද අර? ඉඳුරිල්ලා තුෂාර ඉඳුරිල්ලා බොරු කියන එක අරගෙන ආපු එකක්නේ. දයාසිරි චරිත හේරත් ඒගොල්ලන්ට වඩා බොරු කියන. ඒ සියලු බොරුවට උත්තර දෙන්නවා අපි සැප්තැම්බර් 21 වෙනිදා ජනතාව. ජනතාව මුත්‍ය පෙරමුණ JVP කියන්නේ කොමියුනිස්ට් පක්ෂයක්නේ. කොමියුනිස්ට් රාජ්‍යයක් නම් ආගම් තියෙන බෑ. ආගම අබින් කියලා තමයි කියලා තියෙන්නේ කොමියුනිස්ට් සමාජය තුල. බුද්ධාගම විතර නෙමෙයි Hindu තියෙන්නත් බෑ, Islam තියෙන්නත් බෑ, Catholic තියෙන්නත් බෑ, ආගම් තියෙන්න බෑ. තිබුණොත් ඒක ප්‍රතිවිරෝධතාවය. මතක තියාගන්න කොම් චීනයේ 10 දෙනෙකුට එකතුලා කතා කරන්න බෑ. උතුරු කොරියාවේ කාන්තාවන්ට ලිප්ස්ටික් ගන්නත් බෑ. තොල් රතු කරන්නත් බෑ අඩු ගන්න. කොමියුනිස්ට් රාජ්‍යයක් එක හැටිම තමයි. අෆ්ගනිස්තානයේ තලිබාන්ලා ඉන්නේ. අන්න ඒ වගේ තමයි ආගම සම්බන්ධව කොමියුනිස්ට් දහම. ඒකයි මම කිව්වේ අර ඡන්ද කොලේ අතට ගත්තාම සිතුවිලි ගණනාවක් එනවා. මේ වෙලාවේ අංක එක රට. ඒ නිසා රටට වගකීමක් ගන්න පුළුවන් මිනිහෙකුට අපි මේක ලබා දෙමු. භීෂණයේ වැඩිද වැඩි වශයෙන්ම මේ රටට හඳුන්වා දුන්න පිරිස දැන් භීෂණය ගැන කතා කරනවා, දූෂණය ගැන කතා කරනවා, ෆයිල් උස්සගෙන යනවා. කරපු දෙයක් නැහැ, කිසිම කෙරුවාවක් කරලා නැහැ. ඒගොල්ලෝ කැබිනට් මණ්ඩලය හදන්නේ කොහොමද? ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ 3 දෙනෙක් ඉන්නවලු. ඒ 3 දෙනා දාලා කැබිනට් මණ්ඩලයක් හදනවලු. හදලා අමාත්‍යංශ ටික ඔක්කොම අනුර කුමාර මහත්තයා ජනාධිපති හැටියට එතුමාට ගන්නවලු. අරගෙන පාලනය කරනවලු. මේ ගැන අපිට බයක් හිතෙන්නේ නැද්ද? මේ ගැන විමතියක් හිතෙන්නේ නැද්ද? මේ ගැන රටේ මිනිසුන්ට ප්‍රශ්නයක් නැද්ද? දැන් අපිට උනේත් පළපුරුද්දක් නැති නායකයෙකුට අපි මහා විශ්වාසයක් තියලා තමයි රට වැටුනේ. දැන් මේ තරඟය මේ බොයිල් ඩවුන් වෙන්නේ සිස්ටම් එකටයි ඇන්ටි සිස්ටම් එකටයි. සිස්ටම් එක තමයි ජනාධිපතිතුමා, ඇන්ටි සිස්ටම් එක තමයි JVP එක. ඉතින් ඒක අපි දැක්ක තැපෑ ඡන්දවලින් අපිට එන වාර්තා අනුව තැපෑ ඡන්දවල කොටසක් ගිහිල්ලා තියෙනවා සෙක්ටර් එකක් JVP එකට. තවත් කොටසක් ගිහිල්ලා තියෙනවා ජනාධිපතිතුමාට. ඒ කියන්නේ සජිත් මහත්තයාගේ නම තැපෑ ඡන්දවර අපිට බැඩි ඇහෙන්නේ නැහැ. එතකොට තුන්කොන් සටනක් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු වුණාට පස්සේ. තුන්කොන් සටනක් තිබුණා බොහෝ දුරට. මේක දැන් සජිත් ප්‍රේමදාස මහත්තුමා අනුර කුමාර දිසානායක මහත්තුමාගෙන්. එතකොට මේ දෙගොල්ල අතර තමයි මං හිතන්නේ අවසාන සතිය වෙනකොට මේ සටන තවදුරටත් තීව්‍ර වෙන්නේ. එකක් මං කියන්න කැමතියි. ඒ තමයි මිනිස්සුන්ව බය කරන්න, මිනිස්සුන්ට තර්ජනය කරන්න, අපි බලාගන්නම් 21 වෙනිදායින් පස්සේ වගේ කතා කියන එක ප්‍රජාතන්ත්‍රවාදී වැඩක් නෙමෙයි. උතුරේ මොන ක්‍රමයකට හරි අපිට එරෙහි වුණොත් එහෙම දකුණේ මිනිස්සු උතුරු මිනිස්සුත් එක්ක වෙන යන විරසකයේ පිළිබඳව නායකයෙක් වෙන කෙනෙක් කියනවා අපි දැක්කා. අතිශයින්ම ඒක කනකාටුදායක දෙයක්.